ජපානයේ අද විදි ලෝකයේ තාක්ෂණය අතින් ඉතාම බලවත් මෙන්ම ලෝකයේ ඇති ධනවත්ම රාජ්‍යයන්ගෙන් එකක්. ඒ ගැන කිසිම තර්කයක් විවාදයක් නැහැ. හැබැයි ජපානය මෙතරම් දියුණු මට්ටමකට පැමිණීමට කලින් දෙවැනි ලෝක යුද සමයේ දරුණු ප්‍රහාරයකට ලක්ව දැඩි කඩාවැටීමකට ලක්වුණු රාජ්‍යයක් බව ඔබ අහලා ඇති. ජපානයේ මේ කඩාවැටීම සිද්ධ වුණේ දෙවැනි ලෝක යුද්ධයේ අවසාන භාගයේදී. ඇමරිකා එක්සත් ජනපදය හිරෝෂිමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගර දෙකට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුයි. මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පසුබිම් කතාව ඉතාම දුක්බරයි. ඒ වගේම ෂණිකව සිද්ධ වුණු මේ මහා ප්‍රහාරයෙන් දිවි ගලවාගත් උන් පසුව පවසන දේ ඉතාම භයානකයි. ඉතින් විශ්ම ලෝකෙන් අපි ඔබත් එක්ක මේ විදියට තොරතුරු බෙදා හදා ගන්න ඉඩ හසර වෙන් කරගන්නේ ලෝක ඉතිහාසයේ එල්ල වුණු දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය පිළිබඳවයි. රඳෙන් අදත් විශ්ම ලෝකයේත් එක්ක මේ වටිනා වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක්. දෙවැනි ලෝක යුද්ධයේ දරුණුම සමයේ සිය ආක්‍රමණයන් ඉතාම ම්ලේච්ඡායුරින් සිදු කරමින් සිටි ජර්මනියේ ප්‍රධානතම මිතුරා වුණේ ආසියාවේ එක් කෙළවරක සිට ඇමරිකා එක්සත් ජනපදයට අභියෝග කරමින් සිටි ජපානයයි. එක්සත් ජනපදයට එල්ලවුණු පර්ල් වරායේ ප්‍රහාරයේ සිට ප්‍රහාර ගණනාවක් ජපානය විසින් දියත් කළා. ලෝක ඉතිහාසයේ දරුණුතම මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙසත් එක්සත් ජනපදයේ පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය සැලකෙනවා. ජපන් බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වුණේ මෙක්සිකෝවේ සිටයි. මෙහිදී ජර්මනියටත් වඩා එක්සත් ජනපදයට සිටි ප්‍රධානතම හතුරා වුණේ ජපානය. ජපාන් අධිරාජ්‍යය සහ ඉම්පීරියල් හමුදාවේ ක්‍රියාකාරකම් ඉතාම ම්ලේච්ඡ ස්වරූපයක් ගත්තා. විශේෂයෙන්ම ඔවුන් චීනයට සිද්ධ කළ ආක්‍රමණයන් ලෝක ඉතිහාසයේ දරුණුතම මෙන්ම අති බිහිසුණු සිද්ධිදාමයක සිදු වුණු ජපාන් ඉතිහාසයේ එක් වූ නැවත කිසිදා මැකිය නොහැකි කළු පැල්ලම් විදියටයි සැලකෙන්නේ. අහිංසක ජනතාව ලක්ෂ ගණනක් ඉතා ම්ලේච්ඡ අයුරින් මේ සටන්වලදී ඔවුන් මරා දැමුවා. මේ වගේ සිද්ධවීම් නිසා ජපානයේ පිළිබඳව මිත්‍ර හමුදාව සහ සෝවියට් හමුදාව අතර පැවතුනේ ඉතාම දැඩි පිළිකුලක්. කොමුණත් ජර්මනිය යටත් වීමෙන් පසු දෙවන ලෝක යුද්ධය අවසන් වුණේ නැහැ. ජපාන අධිරාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් අවසන් සොල්දාදුවත් එක්ක සටන් කරන බවයි. මේ නිසා ජපානය මෙල්ල කළ හැකි පහසු මෙන්ම වේගවත් ක්‍රමයක් පිළිබඳව ඇමරිකානු බුද්ධ්‍යංශ සහ යුද කමිටුවේ අවධානය යොමු වුණා. නාසි හමුදා දෙවන ලෝක යුද්ධය ආරම්භයේ සිටම න්‍යෂ්ටික ආයුධ පරීක්ෂණ කිරීමේ නිරතව සිටි අතර ජපානයත් යුනිට් 731 නම් පර්යේෂණ කාණ්ඩය හරහා නිෂ්පාදිත රසායනික සහ න්‍යෂ්ටික අවි යොදාගෙන දරුණු පහර දීම් සිදු කරනු ලැබුවා. ඇමරිකාව ලෝක යුද්ධයට පිවිසුණු 1940 වර්ෂයේ සිටම ඔවුන් විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන කාර්යාලයේ සහ ඒ වගේම යුද දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වගකීම යටතටගත් පරමාණුක ආයුධ සංවර්ධන පැසරහට අරමුදල් සැපයීමත් ආරම්භ කර තිබුණේ. ඒ හඳුන්වනු ලැබුවේ මෑන්හැටන් ව්‍යාපෘතිය නමින්. මේකට පහසුකම් සැපයීම සිද්ධ කෙරුණේ ඇමරිකානු හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ. නාචි ප්‍රහාරය උත්සන්න වීමත් එක්ක ඇමරිකානු යුදෙව් සහ අනෙකුත් මිත්‍ර පාර්ශ්වික රටවල විද්‍යාවේදීන් එක්ව පරමාණුක ආයුධ බල ගැන්වීම සඳහා පර්යේෂණ සිද්ධ කළා. ඒ අතර 1942 සිට 46 වර්ෂයන් දක්වා මෑන්හැටන් ව්‍යාපෘතියට මේජර් ජෙනරල් ලෙස්ලි ග්‍රෝව්ස් නායකත්වය ලබා දුන්නා. යෂ්ටික විද්‍යාවේදී රොබර්ට් ඔපන්හයිමර්ගේ එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළා. මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වුණේ නිව් මෙක්සිකෝවේ ලොස් ඇලමොස් පරීක්ෂණාගාරයේදී. කොමුණත් රොබර්ට් ඇතුළු කණ්ඩායම යෂ්ටික ද්‍රව්‍ය ක්‍රියාකාරී පරමාණු බෝම්බයක් බවට පත් කිරීමට කටයුතු කළා. 1945 වර්ෂයේ ජූලි මාසේ 16 වන දින පාන්දර මෑන්හැටන් ව්‍යාපෘතිය නිව් මෙක්සිකෝවේ ඇලමෝ ගෝඩෝහි ත්‍රිත්ව පරීක්ෂණ භූමියෙහිවත් ට්‍රිනිටි ටෙස්ට් සයිට් ඇට් ඇලමෝ ගෝඩෝහිදී පරමාණුක ප්ලූටෝනියම් බෝම්බයක් පිළිබඳ පළමු සාර්ථක පරීක්ෂණය පවත්වන්නට සමත් වුණා. නාසි එක් දෙසකින් සෝවියට් වරු වටලද්දී අනෙක් දෙසින් මිත්‍ර හමුදාවන් වටලනු ලැබුවා. ඔවුන් පරාජය වූ අතර පැසිෆික් සාගරයේ සිය අනසක විහිද වූ ජපනුන් අවසානයේ තෙක් සටන් පතින බව ප්‍රකාශ කොට තිබීම විශාල ගැටලුවක් බවටයි පාතුනේ. යුද්ධයේ ඉක්මන් අවසානයක් සියලු දෙනා අපේක්ෂා කළ අතර ඇමරිකානු රාජලේකම් ජේම්ස් බර්න්ස් පරමාණුක බෝම්බයක් මගින් මෙහි අවසානයක් දැකීම පිළිබඳව මුල්ම වරට යුද්ධ කමිටුවට අදහස් පළ කරනවා. ජපානයට ඇතුල් වෙලා යුද්ධ කිරීම මගින් බොහෝ සෙබළුන් පිරිසක් මිය යනු ඇති බව ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජනාධිපති හැරි එස් ප්‍රශ්මන්හට ඒතු ගැන්වීමෙන් පසු ඔවුන් තීරණය කළේ ජපානයට පරමාණු බෝම්බයක් හෙළිය යුතු බවටයි. මේ අනුව ඔවුන් පරමාණුක බෝම්බ නිපද වූ අතර ජනප්‍රිය ඉතිහාසයේ සඳහන් වන බෝම්බ දිත්වයට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් සැබවින්ම නිපදවා තිබුණා. හිරෝෂිමා සහ නාගසාකි වෙත පතිත කළ ප්‍රධාන බෝම්බ යුගල පිළිවෙලින් ලිටල් බෝයි හා ෆැට් මෑන් ලෙසයි ඔවුන් නම් කරනු ලැබුවේ. ටෝකියෝ සිට සැතපුම් 500ක් පමණ දුරින් පිහිටි 350,000ක පමණ ජනතාවකගේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන හිරෝෂිමා පළමු ඉලක්කය ලෙස තෝරාගත්තේ ටෝකියෝ ඒ වන විටත් ගුවන් ප්‍රහාරවලින්
දැඩි ලෙස හානියට පත් වී තිබීම නිසා ඒ වගේම ජපාන් අධිරාජ්‍යය එහි වාසය කරන නිසා බවටයි මූලංශ වාර්තා සඳහන් කරන්නේ Boeing B-29 ප්‍රහාරක යානයක් වන Enola Gay යානයේ රත්තල් 9700ක් බරති මේ පරමාණුක බෝම්බය රැගෙන යාමේ නියමුවන් වූයේ පෝල් ටිබෙට්ස් හා රොබර්ට් ඒ ලෙවි නම් නියමුවන් දෙත්වයයි පෝල්ගේ වීරත්වයට කරන උපහාරයක් ලෙස ඔහුගේ මවගේ නම වූ Enola Gay නමින් පස්සේ මේ යානය නම් කළ බවටත් ඉතිහාසය සඳහන් කොමුණත් 1946 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වෙනිදා හිරෝෂිමාවට තරමක් කාර්යබහුල වැසලක් වුණේ හිරෝෂිමාවේ කර්මාන්ත ශාලා බොහොමයක වැඩ කටයුතු ආරම්භ තිබුණු අතර ජපන් හමුදාවේ පරාජය සහ ජපානයේ අනාගතය පිළිබඳව ජනතාව කතිකාව කරමින් හිටියා. බොහෝ දෙනා කිව්වේ ජපාන් අධිරාජ්‍යය මේ ප්‍රශ්නේ විසඳාගෙන ඇති බවටයි. නමුත් දැනුගත් පුද්ගලයන් ටෝකියෝවේ බිඳ වැටීම නිසා නුදුරු අනාගතයේදීම විශාල විනාශයක් සිදු විය හැකි බව පවසන්නට වුණා. උදෑසන 8 පමණ වෙද්දී බොහෝ දරුවන් හිරෝෂිමා නගරයේ පිහිටි පාසල් වෙත පැමිණ තිබූ අතර තවත් දරුවන් බොහෝ පිරිසක් පාසල් වෙත පැමිණෙමින් සිටියා. ඒ විතරක් නෙවෙයි නගරයේ අවන්හල් ජනතාවගෙන් පිරී තිබුණා. බෞද්ධ සිද්ධාස්ථානවල ආගමික කටයුතු ආරම්භ වී තිබුණා. ඊටාම සාමකාමී දිනයක් වූ මෙදා විශාල විනාශයක් Taman හඹාගෙන බව මේ කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ. මේ අතරතුර Enola Gay ගුවන් යානය පරමාණු බෝම්බත් රැගෙන ක්‍රමයෙන් හිරෝෂිමාවට ලං වෙමින් හිටියා. 1945 වර්ෂයේ අගෝස්තු මාස 6 වෙනිදා උදෑසන 8:15ට හිරෝෂිමාවට ඉහළින් පැරෂුටයක් මගින් ලිටල් බෝයි පරමාණු බෝම්බය ගුවන් නියමුවන් විසින් ජපාන අහසට පතිත කරනවා. එය නගරයට අඩි 2000ක් ඉහළ අහසේදී අනතුරු පුපුරා ගියා. නගරයේ ජීවත් වූ සියලු දෙනාටම මතක තිබුණේ සියලු දෙනාටම ඇහුණේ අති විශාල ශබ්දයක් පමණයි. ඒ බිහිසුණු ශබ්දය කුමක්ද කියලා වටහා ගන්නට තත්පරයක් හෝ නොතබා බෝම්බේ මගින් සැතපුම් 5කට ආසන ප්‍රමාණයක් සුන්නත් දූලි කොට විනාශ කොට දැමුවා. මේ පිපිරීමෙන් නගරයෙන් 90%ක් සම්පූර්ණයෙන්ම අළු දූලි බවට පත් කළ අතර ක්ෂණයකින් මිනිසුන් 80000ක් විනාශ වී ගියා. මේ පිපිරුම කතරම් භයානක වුණාද කියනවනම් ඒ TNT පුපුරන ද්‍රව්‍ය ටොන් 12000ක් ටොන් 15000ක් අතර පිපිරුමක් හා සමාන එකක් වුණු බවටයි වාර්තා තිබෙන්නේ. මේ අති දැවැන්ත බිහිසුණු විනාශයෙන් පසුවත් ජපාන අධිරාජ්‍යය තමන්ගේ යටත් වීම නිවේදනය කළේ නැහැ. එනිසා ඉන් නොනැවතුම එක්සත් ජනපදය අගෝස්තු මාස 9 වෙනිදා නාගසාකි වෙත දෙවැනි බෝම්බය වූ ෆැට්මෑන් හෙළුව අතර එය B-29 බොක්ස්කා යානයෙන් එහි රැගෙන එනු ලැබුවා. ඒ රාත්තල් 10300ක බරකින් යුක්ත වූ අතර මේජර් චාල්ස් W. ස්වීනි විසින් මේ යානය මෙහෙවනු ලැබුවා. උදෑසන 11:02ට නගරයට අඩි 1650ක් ඉහළ අහසේදී එම බෝම්බයත් පුපුරා ගියා. නගරෙන් 144ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ කළ මේ බෝම්බය ජීවිත 35000ක් ක්ෂණිකව මරණයට පිළිගත්තා. මේ බෝම්බය හිරෝෂිමා බෝම්බයට වඩා විශාල වූ අතර TNT පුපුරන ද්‍රව්‍යය 22000කට ආසන්න පිපුරුමක් මේදී සිද්ධ වූ බවයි පසුව ගණන් බලා තිබුණේ. කඳුකරයේ පටු නිම්නයන්හි පිහිටා ඇති නාගසාකෙහි භූවිෂමතාවය බෝම්බේ බලපෑම අඩු කිරීමට හේතු වූ අතර විනාශය වර්ග සැතපුම් 2.6ක් පමණ දුරකටයි විහිදී ගියේ. අප්‍රකට ඉතිහාසයේ නාගසාකි බෝම්බය පිළිබඳව තවත් කතාවක් සඳහන්. ඒ මේ බෝම්බය මුලින් හෙලීමට යෝජනා වී තිබුණේ කියෝතෝ නගරයට කියන. හැබැයි කියෝතෝවේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳව එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හෙන්රි ස්ටිම්සන් මහතා යුද කමිටුව හමුවේ අදහස් දක්වා තිබුණ නිසා ඔව් පවසා තිබුණේ කියෝතෝ විනාශ කිරීමෙන් ජපාන් ජනතාව ඇමරිකා එක්සත් ජනපදයේ සමග කිසිදා අත්හැර නොගන්නා වෛරයකින් බැඳෙනු ඇති බවයි. ඔහුගේ මේ ප්‍රකාශය නිසා යුද කමිටුව කියෝතෝවට දැමීමට තිබූ බෝම්බය නාගසාකි වෙත යවව බවයි වාර්තාවල සඳහන් වෙන්නේ. කොමුණ දෙවැනි බෝම්බ ප්‍රහාරයෙන් පසු ජපාන් අධිරාජ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මේ අනුව ජපාන් වේලාවට අනුව 1945 වර්ෂයේ අගෝස්තු 15 වන දින දහවල් හිරෝහිටෝ අධිරාජ්‍ය ගුවන් විදුලි විකාශනයකින් තම රට යටත් වන බව නිවේදනය කළා. විධිමත් යටත්වීමේ ගිවිසුමක් සැප්තැම්බර් 2 වෙනිදා ටෝකියෝ බොක්කේහි නැංගුරම් ලායදී එක්සත් ජනපද මිසූරි නෞකාවේදී අත්සන් කරන ලද බවටත් වාර්තාවල සඳහන් වෙනවා. කොමුණත් ඇමරිකා එක්සත් ජනපදයේ විසින් එල්ල කළ ඒ පරමාණු බෝම්බ ප්‍රහාරය ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ ම්ලේච්ඡතම ප්‍රහාරය ලෙසයි වාර්තාවල අදටත් දැක්වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයට මේ බෝම්බ ප්‍රහාරය සිදු නොකොට ජපානය යටත් කර ගැනීමට ඕනෑතරම් අවකාශ තිබූ බවට තවත් විශ්ලේෂකයන් පිරිසක් කරුණු කාරණාගෙන් හැර දක්වනවා. පරමාණු බෝම්බවල ස්වභාවය අත්දැකීමට තිබූ අවශ්‍යතාවය මත මේ ප්‍රහාරය ජපානයට එල්ල කළ බවට එක්සත් ජනපදයට අදටත් චෝදනා පවතිනවා. මේ ප්‍රහාරවලින් ලක්ෂ 2කට ආසන්න පිරිසක් ක්ෂණිකව මිය ගිය නමුත් පරමාණු බෝම්බවල විකිරණශීලතාවයට ලක් වී පසුකාලීන වුපන් දරුවන් විශාල ප්‍රමාණයක් විවිධ ජාන විකෘති වීම සහ ආබාධයන්ටත් ලක්ව තිබුණා. අදටත් මේ නගරවල මේ බෝම්බ ප්‍රහාරයේ බලපෑම නිසා අපහසුතාවයන්ට සහ ආබාධයන්ට ලක් වූ ජනයා දකින්නට තිබීම ඉතාම කනගාටුවට කරුණක්.
ඉතින් විශ්මය දනමන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස් ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ video එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන video එකකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.